අපි කතා කරමු අර මූල්‍ය කරන්නේ නැත්නම් ෆයිනෑන්ස් ඒ පැත්තට කොහොමද AI කොහොමද ඒකට යූස් කරන්න කියලා ඒ කියන්නේ tax leakage කියන එක තමයි tax system එකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ දැලට කොහොමද හැමෝම අසු කරගෙන ඒගොල්ලන්ගෙන් නියම ප්‍රමාණය ගන්න කියන එක විශේෂයෙන්ම බැංකු ක්‍රමය කනෙක්ට් කරගෙන ඒ කියන්නේ කෘතිම බුද්ධිය පාවිච්චි කරලා හොයා ගන්නවා කොයි කම්පැනියද හරියට tax කියවන්නේ කොයි බුද්ධලයාද හරියට tax කියවන්නේ ඔස්ට්‍රේලියාව වගේ ගත්තත් 30% දාමත් කෑෂ් තමයි යූස් වෙන්නේ. ඒ කියන්නේ 70% ඩිජිටල් වෙලා තියෙන්නේ. රාම මේ මුදල් රාමුව තුල ටැක්ස් ගන්නවා කියන එක හරිම අමාරු දෙයක්. ඔව්. ඒ කියන්නේ අපිටත් තියෙන ප්‍රශ්නේ. ඔව්. නමුත් අර 70% ඇතුලේ තමයි යෝග වෙන්නේ. ඉතින් ඔය 70% ඇතුලේ තියෙන තෝරුමෝරු ඉන්නවනේ ටැක්ස් නොගෙවන. ඉතින් ඔය හැමෝම අල්ලගන්න තමයි ඔයගොල්ලෝ මොඩල්ස් යූස් කරන්නේ හදලා තියෙන්නේ. ඉතින් ඒ ඔබ ඔබ කියන්නේ මොඩල් මොඩල් තමයි ක්‍රියේට් කරන්න ඕනේ කියන්නේ. ඉතින් ඔකට පළවෙනිම අවශ්‍ය වෙන දේ තමයි මිනිසුන් හඳුනාගන්නේ. කරන් විසින් කරන ආරක්‍යාවල් වලට යම්කිසි බලපෑමක් මේ AI තාක්ෂණය එහෙමත් නැත්නම් කෘතිම බුද්ධිය නිසා වෙයිද? සමාජ පාලනය කිරීමත් AI වලින්ම සිද්ධ වෙයිද කියලා කෙනෙක්ට හිතුනොත් එතෙන්දී ඔබ මොන වගේ අදහසක් දක්වන්නේ ගැන? රැකියා සෑහෙන විශාල ප්‍රමාණයක් කෘතිම බුද්ධිය සපත්තෙන් අලුතින් ඇති වෙනවා. දැන් අපේ ඕස්ට්‍රේලියාව වගේ ගත්තොත් විශාල ඉල්ලුමක් තියෙනවා අපිට හොයාගන්න නෑ. ඒක ගැන තියෙන අවබෝධය තියෙන අය. මේ වගේ ක්‍රියේටිව් ජොබ්ස් කවදාකවත් මම හිතන්නේ නෑ ටෙක්නොලොජි එක හරහා රිප්ලේස් වෙයි කියලා. නමුත් සමහර ජොබ්ස් තියෙනවා කෘත්‍රිම බුද්ධිය හරහා කරන්න පුළුවන් දේවල්. ෆැක්ටරි එක වැඩ. තාලේ ලේසියෙන් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් නැති වෙයි. නමුත් අලුත් දේවල් ඇති වෙයි.